නමුෝතස් භගවතෝ වරාතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස අන්දංච ඒකචක්කුංච ආරකා පරිවජ්්‍යයේ දීචක්කුන් පන සේවේතෙට ශ්‍රාද්ධාමුදිි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනී මේ හිමිදිරිි උදෑසන හිරු සඳහැම් රැස් සමඟ සහ සම්බන්ධව ඔබගේ ජීවිතයට අර්ථයක් ධරමයක් එක්තැන් කෙරෙන ධර්ම කතිකාමතටයි මේ ප්‍රවේශය ලබන්න. ලෝතු්‍රරා බදුරජාණන් වහන්සේ අපිට අපේ ජීවිතයන් හැදන්නට වැඩෙන්න්නට ගොඩනැගෙන්න්නට අදාළ වෙන අනුසාසනය අවවාධය අපට ලබල දීල තිබෙනවා. එනිසා අපි හැම දෙනාගේම ජීවිතයන් නිරන්තරයෙන්ම හැදුනේ වැඩනේ උන්වහන්සේගේ ධර්මය අපේ ජීවිතයේ සරණ කරගෙන ඒ නිසයි මේ සෑම දිනකම සදහම් රැස් ඔස්සේ ඔබේ ජීවිතයට ඔබේ නිවසට ඔබේ ආලින්දයට විුද්ධත් නාලිකාවක් හැටියට අපි ඉදිරිපත්වමින් ඒ ධර්මය ඔබට ඔබේ ජීවිතයට අර්තාන් මිතව සමීප කරලන්නට සූදා නම්වන්නේ. අද මගේ දේශනය යොමුවෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළ එක් සූත්‍ර ධර්මයක් අනුසාරීෙන් අපේ ජීවිතය හැදන වැඩෙන ගොඩනගෙන ආකාරයත් මේ ජීවිතය හැසිරරීමේදී අපි අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳවත්යට අදාළ වන උපදේශය අන්තර්ගත කරපු සූත්‍රයක් පද නම් කරගෙන. අන්දේක චක්කු සූත්‍රය මේ අන්ද මිනිසෙක් ඇසක් පෙනෙන එවගේම ඇස් නොපෙෙනෙන ඇස් දෙකම පෙනෙද. මෙනම විදිහේ වර්ගී කරණයක් යටතේ බුදුහාමුදුරු මේ ලෝකයේ ජීවත්වෙන මිනිසුන් වර්ගතුනකට බේදෙනවා. එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම අන්දයි. අනිත් පුද්ගලයා ඉන්නවා එක් ඇහැක් තිබෙනවා. එකහැක් අන්දයි. අනික් පුද්ගලයාගේ ඇස් දෙකම පෙනෙනවා. මෙන්න මේ උපමාරූපකය උන්වහන්සේ දේශනා කලා මේ ලූකයි ජීවත්වෙන පුද්ගලයන් හඳුනාගන්නට. අපි සමාජයක් තුළ ජීවත්වෙනකුට සමාජය කර කියන්නේ විවිධ පුද්ගලයන් ජීවත්වෙන යගේම සංකීර්ණත්වයට බඳුන් වුණ ආයතරයෙන්. එනිසා මේ සමාජය තුළ ජීවත්වෙන මේ පුද්ගලයන්ගේ හැසිරීම ක්‍රියාකාරිත්වය වචනය මේ සියල්ල පදනම් කරගෙනයි අපට පුද්ගලේ කඳුර ගැනට පොළුවන්කම තිබින්නේ. එනිසා උන්වහන්සේ මේ පුද්ගලයන්ගේ ක්‍රියාව පදනම් කරගෙන මේ පුද්ගල ගණ තුනක් මේ අන්දේක චක්හු සූත්‍රයෙන් දේශනා කරන්නේ. එදි උන්වහන්සේ පැහැදිලි කලා, අන්දංච ඒක චක්කුංච මේ අන්ද මනුස්සයත්න් ඒක චක්කුංච ඇසක් තිබෙන පුද්ගලයත් ආරකා පරිවච්චය. සම්පූර්ණයෙන්ම මේ අපේ ජීවිටයෙන් ඉවත් කරන්න ටනේ.වගීම දී චක්කුන් පන සේවේත මේ ඇස් දෙක පෙනෙන පුද්ගලයා අපි සේවේත. ඇසුරු කරන්නට ඕනේ. සෙට්ටෝ පරිස පුද්ගලා අපේ මේ ජීවිතයන් ශ්‍රේෂ්්‍ර කරගන්නට. අපි අපේ ජීවිතය වාසනාවන්ත කරගන්නට. මේ ජීවිතයට ශාන්තියක් උදාකරගන්නට අපි ඇස් දෙකම පෙනෙන පුද්ගලය ඇසුරු කරන්නට ඕනේ. මේක තවත් අපි විවරණය කරලා අපි බලන්නට ඕනේ. කවුද මේ අන්ද පුද්ගලයා හැටියට අපේ බුදුහාමුදුරු අපර දේශනා කරන්නේ.ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණය උන්වහන්සේ දේශනා කළා. කුමක්ද මේ ගති ලක්ෂණය ඇති භවබෝග සම්පත් තබන්නට. එවගේ දියුණු කරගන්නට උත්සහ කරනවා පුද්ගලයා එ පිළිබඳව ගැඹුරක් දකින්නේ නැහැ. එවගේම කුසලය කුසල දහම පිළිබඳව අවබහෝධයක් ඇත්තේ නැහැ මේ නිසා මෙයා දෙපාර්ශයෙන්ම පිරිහීමක් ලක්ක විච්ච පුද්ගලයේ බවභෝගයෙන් පිරිහෙනවා එවගේම කුසලා කුසල ධර්මයෙන් පිරිහෙනවා වබහෝගයෙන් පිරිහෙනකොට ඒ පුද්ගලයා මෙල පරිහානියක් ඇතිකරගත්ත පුද්ගලේ. ඕනවට වැඩිය තන්හාව අධිකව අන් අයගේ සම්පත් දෙස ගිජුලෙසින් බලන තමාගේ සම්පත් විනාස කරගන්න ඇතිසම්පත් දියුණු කරගන්නට උනන්දුනුවෙන පුද්ගලයා මේ ලෝකය තුළ අනාතයෙක් වෙනවා අසරනයක් වෙනම්. ඒවගේ කුසලයා අකුසලය පිළිබඳව ඇති දැනුම නැත්තම් පින පව පිළිබඳව ඔහුගේ දැනුම බොහොම දුරවලයි. එය ඒ පිළිබඳව සිතන්නට ඒ පිළිබඳව කටයුතු කරන්නට සූදානමක් මෙහ. ඇති ගුණදහම් වඩන්නට අලුතයෙන් ගුණධර්මයන් ජීවිතයට එකතු කරගන්නට උනන්දුවක්න. අන්න හරියට මේ පුද්ගලයා. දෙකමා අන්ද පුද්ගලයෙක් වගේ මේ ලෝකයත් පරලෝකයත් මේ දෙකම මේ පුද්ගලයගෙන් ගිලිහි ලගිහිල්ලා. එනිසා මෙබඳු වූ පුද්ගලයන්ලව ජීවිතය අසරණ කරගත්ත මෙලව ජීවිතය සැපවත් නොකරගත් තන්හාවෙන් ගිජුඋන මෙබඳු වූ පුද්ගලයන් කුසලා කුසලයෙන් ඇත් වෙච්ච මෙබඳු පුද්ගලයන් අපි අපේ ජීවිතයෙන් ඉවත් කරන්න ටේ. එසේ නොමැතිව අපි මෙබැඳුවූ පුද්ගලයන් ඇසුරට පත්වෙනකොට නිරන්තරයෙන්ම අපි මෙතන කතා කලා ආරජ ආරකා පරිවජ්ජය. හරියට විසක් අපි අපේ ජීවිතයෙන් ඉවත් කරනවා වගේ. ආරකා පරිවච්චය. විසක් වසක් එක්ක අපිට අපේ ජීවිතය ගතවෙන්නට හදන්නට ලන්වෙන්නට අපි බලාපොරොත්තුවක් නෑැ. අපි හැම විටකම වසෙන් විසෙන් මේ ජීවිතය ඇත් කරනවා. එවගේ මෙබඳු වූ පුද්ගලයන් මෙලව ජීවිත දැක්මක් නැති පරලව පි ලිබඳව ජීවිත දැක්මක් නැති. පුොද්ගලයන්ගේ ඇසුර හරියට අපි අන්ද මිනිසෙක් එක්ක ජීවත්වෙනවා වගේ. එබඳු පුද්ගලයන්ගෙන් අපි ජීවිතය අපි ඈත් කරන්න ටෝනෑ පරිවජ්්‍යය ඈතින් ඈතට අපි තබන්නට ඕනෑ. ඉවගේීම තමයි දෙවෙනි පුද්ගලයා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක චක්කුංච මේ එක ඇසක් තිබෙන පුද්ගලයා මෙයත් භහයානක පුද්ගලේ. මෙයා හැම විටකම උත්සහ කරන්නේ මේ ලෝකය දියුණු කරන්නට. තමන්ට තමන්ගේ භවබහෝග සම්පත්තියට ගිජුවෙමින් එම බවභෝග සම්පත් කෙරෙහි ලෝලත්වයක් ඇති කරගෙන එය දිනෙන්දින දිනෙන්දින දියුණුවටගෙන යන්නට. ඒ පිළිබඳව නිතර දකින නිතර හිතන නිතර කටයුතු කරන පුද්ගලයා. එනිසා මේ පුද්ගලයා දැහැමින් මෙන්ම අදැහැමින්ද තමන්ගේ භවබෝග සම්පත ගොඩ නගන්නට එකතු කරගන්නට උනන්දුවෙනවා. නමුත් මේ පුද්ගලයා කුසලා කුසල ධරමය පිළිබඳව. වගේ තමන්ගේ යහපතට හේතුවෙන කරුණු කාරණාවන් පිළිබඳව දැක්මක් ඔහු හදාගන්න නැහැ.වගම එයින් ඔහු නිරන්තරයෙන්ම ඇතින් ඈතට ගමන් කරනවා. අකුසලයත් කුසලයක් දෙක පිළිබඳව තිබෙන ගැඹුර. එ පිළිබඳව ක්‍රියාත්මක වැඩපිළිවෙල. ඔහු යොදන්නෙ නැහැ. ඔහු නිරම්තරීෙන්ම ගිජුවවෙන්නේ කැපවෙන්නේ ඇපවෙන්නේ ක්‍රියා කරන්නේ, සමාගේ භෝග සම්පදාව දියුණු කරගන්නට පමණයි. එය දැහැමින් වෙන්නට පොලවන් අදැහැමින් වෙන්නට පොළවන්. එතකොට ඔහු පරලවක් පිළිබඳව නොදකින මෙලව සැපපිනිසක් සැපවිතරක් හිතන. එවගේ සම්පත් කෙරෙහි දැඩි ලුගලත්වයක් ඇතිව ජීවත්වයට මේ පුද්ගලයා. ගේ ඇසුර නොකළ යුතුයි. එබඳු වූ ඒක චක්කුංච මෙන්නම එක ඇසක් තියෙන. ගැන විතරක් හිතන පරලොව නොසිතන. ඒ පුද්ගලයා බුදුහාමුදුරුව දේශනා කලාා හරියට ඒකච්චක්කුංච. එක් ඇහැක් තියන පුද්ගලෙක් වගේ. ඒ පුද්ගලයක්ත් අපි මොකද කරන්නට ඕනෙන්නේ. ආරකා පරිවජ්්‍යය. අපි අන්න මෙලව සැපවිතර හිතන. මෙලව ලෝලත්වයක් ඇතිව ජීවත්වෙන මේ පුද්ගලයා පරලොවක් ගැන නොසිතන මේ පුද්ගලයා. එක ඇසක් ඇති පුද්ගලයෙක් වගේ ඒ නිසා ආරකා පරිවච්ජය අපි මේ පුද්ගලයත් අපේ ජීවිතයෙන් ඇත් කරන්න ටනේ බිබඳු පුද්ගලයන් එක්ක ඇසුරට යාම අපේ ජීවිතයන් වල එක පැතිකඩක් පරිහානියකට පත්වෙනවා අපි දකුණ සහ වම හැටියට අපේ ජීවිත කොටස් දෙකක් දැක්කොත් මේ දෙකම යම් ප්‍රමාණයට සම බරවීම අවශ්‍ය වෙන වමේ ලෝකයේ නැගිටිඉන්නට. අපි වමට බරවුණොත් දකුණ ඔසවාගෙන නැගිට ඉන්නට බැහැ. දකුණට බරවුණොත් වම ඔසවාගෙන නැගිටිඉන්නට බැහැ. එනිසා වම දකුණ දෙකල් නිරතුරුවම සම මට්ටමින් තබාගත යුතු වෙනවා. අන්න එවිටයි අපිට මේ දෙරන මත පොළව මත දෙපයින් නිවැරදිව නැගිටිඉන්නට. නැගිට්ට අපිට නිවැරදිව වැඩ කරන්නට පොළවන්කම තිබෙන්නේ. එනිසා මෙබඳ පුද්ගලයත් අපි හඳුන ගැන ඔහු කරනු ලබන එ ක්‍රියාකාරිත්වයෙන් මේ පුද්ගලයත් ආර්කා පරිවච්චය වසක් විසක් අපි දුරලන්නේ ඈත් කරන්නේ ඈතින් තියන්නේ යම් සේද අන්න එලෙසෙන් අපි මෙබඳ පුද්ගලයන් අපේ ජීවිතයෙන් අපි ඇත් කරන්නට ඕනෑ දී චක්කුන් පණ සේවේතහ තුන්වෙනි පුද්ගලයා ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරන දී චක්කුන් මේ ඇස් දෙකම නිවැරදිව පෙනෙන පුද්ගලයා. මේ ඇස් දෙක හරියට මෙලව පරලව වගේ පන්නුතුළි. මෙබඳු පුද්ගලයන් සේවේහ සේවේතහ කියලකැරන්නේ ඇසුරු කරන්න ටනේ. මෙලවා භවභෝග සම්පත් දැහැමින් උපයන්නට තමා සතුවෙන බවභෝග සම්පත් දැහැමින් දියුණු කරගන්නට. එය මනා කළමනා කරනයක් මත ඉදිරියට ගෙනයන්නට. එවගේම ඇති සම්පත් හදා බෙදාගෙන ජීවත් පෙන්න්නට. හැම දෙනාගේම හිත සුව පිණිස ඒ දන්නය යොමු වෙන්නට යොමු කරන්නට. ක්‍රියා කරනු ලබනමී පුද්ගලයා, මෙලව දියුණුව ඇතිකර ගත්ත පුද්ගලයෙක් වෙනවා. ඇයි තමාගේ ධනය පිළිබඳව අත්ි සුකය ගැන සතුටු වෙනවා. මට ධනය තිබෙනවය කියන තැන සතුටු වෙනවා. අත්තිසුකං භෝග සුකං. ඇගේ තමන් භෝගයට නැත්තන් තමන්ට බුක්ති මිඳින්නට අදාළ වෙන උපරිශ්‍රය වෙන. දැයත් සමඟ ජීවිතය ගත වෙනවය කියලා. එත් ජීවිතය සතුටු කරගන්නවා. අනන සුකය එ ජීවිතයේ නයක් නැතය කියන තැන ඉඳගෙන ජීවිතය සතුටු වෙනවා. අනවජ්්‍ය සුකය එත් තමන් දැහැමින් උපයන සපයන දෙන් සකසන ලදදයට එකතුව. ගුඩනගා ගත්ත මෙලව ජීවිතය නිරන්තරයෙන්ම කුසලයට බරයි. කුසලයෙන් ඈත්වෙන කුසලය හා බැඳෙන ජීවිතයක් තමන් ගත කරනවය කියන තැනට යොමුවෙන්නට යොමු කරගන්නට උනන්දුවක් උත්සහයක් දරනවා. එනිසා මේ පුද්ගලයා දී චක්හු ඇත් දෙකම පෙනෙනවා තමන් මෙලව තමන් හරි හම්බ කරන දය පිළිබඳව ඇතිදේය පිළිබඳව. ලබනලද ධනයෙන් තමන් අන් ජීවිත සෝපත් කරන අයුර. දන්දන මේ ජීවිතය, කුසල් කරන මේ ජීවිතය. කුසලය හා බැඳෙන විශ්වාසයක් ක්‍රියා කාරිත්වයක් කළමනාකාරිත්වයක් වැඩ පිළිවෙලක් ඇති සකස් කරගනු ලැබුව මේ ජීවිතය. හැමදාකම සතුටු වෙනවා. අපි හිමිදිරි උදෑසනෙන් ආරම්භවන මේ අපේ ජීවිතය, අපි අරම්බන්නේ, අපි කරනු ලබන සම්මාකම්මන්තයන්. නැත්තයි යහපත් ක්‍රියාවෙන් අපි අරඹඳවා. ඒ මොහොතේ පටන් අපි නින්දට යනතුරු ඒ යහපත් ක්‍රියාව අප සිද්ධ කරන්නේ ධනය සොයන්නට. ඇති ධනය සුරක්ෂිත කරන්නට ඒ ධනය මනා කළමනා කාරීව හදා බෙදාගෙන ජීවත්වන්නට. එනිසා ඔහු නිරන්තරයෙන්, මිච්චා ආජීවන් පහාය මිත්‍යා ජීවයෙන් ඉවත්වෙලා සම්මා ආජීවෙන ජීවිකංකප්පේද සම්යයක් වෙච්ච තමන්ට හිතවෙන තමන්ට සතුට වෙන තමන්ගේ ජීවිතයට සතුටක් දැනෙන අන් ජීවිත සතුටෙන් පොරවන්නට පොළවන් වෙන ආකාරයෙන් දිවි පැවැත්මාක් ගෙනයන්නට උනන්දු වෙනවා සත්ව වෙළදාමින් ඉවත්වෙලා, මච්ච වෙළදා මත්පැන් වෙළදාමින් ඉවත්වෙලා. එයාගේම වසවිස වෙළදාමෙන් ඉවත්වෙලා, අවිායිධ වෙළදාමින් ඉවත්වෙලා, ඔය ආදී වසයෙන්. මේ පංච වෙළදාමින් ඉවත්වමින්. කෘෂිකර්මය ගවසම්පත පාලනය. තමාගේ සිල්පය ශාස්ත්‍රයේ පදනම් කරගෙන දැහැමින් උපයන්නට සපයන්නට, ඒ තුළෙම් තෘප්තිමත් වෙන්නට නිරන්ත්‍රයෙන් ඔහු ඇපවෙනවා කැපවෙනවා ක්‍රියා කරනවා. එනිසා මෙබඳු පුද්ගලයාගේ ජීවිතය වාසනාවන්තයි. ඒ වාසනාවන්ත ජීවිතය අපි හැම දෙනාටම ඔහු සතුටු වෙනවා වගේම් අන් ජීවිත සැපවත් කරගන්නට පොළවන්. එනිසා අපි අපේ ජීවිතය අරගන්නට ඕනෑ මෙබඳු සිතුවිල්ලකින්. අද මගේ ජීවිතය යහපත් කර්මාන්තයට යොමුවෙමින් යොමුකරවමින් ඒ දැහැමින් උපයන සපයන දට මගේ ශ්‍රමය කාලේමා ගත කළ යුතුය. ඇති මගේ ධනය සුරක්ෂිත කළ යුතුය. ඒ ධනයෙන් අන් ජීවිත සෝපත් කරලන්නේ කෙසේද. කියන තැනට අපිියන්නට ඕනේ අපි දන්නා පසුගේ දවස්වල ඇතිවෙච්ච මෙරටේ මහා ව්‍යසනය. ගංමතුර ගලලා මහාජීවිත අනාතවෙලා. මේ වෙලාවේදී අපේ පෙන්නතුන් දැහැමින් උපයන සපයන දෙයින් මෙරටේ මිනිුසුන්ගේ මේ ජීවිත සෝපත් කළේ කොහොමද කියලා. තමාගේ තමන් බුක්තිවිඳින සියල් තමන්ගේ දෙයතින් අරගන ගිහිල්ල. මේ මිනිුස්සුන් හමුවේ අඩන මේ මිනිුස්සුන්ඩ දීලා සැනසුම අපි උදා කලා. පාණ්ඩ අපි උහොයපුදයින් අපි දීලා අපි කොයිතරම් සතුට උනාද. අපි කනවට බොනවට වඩා සතුටක් අපි තව කෙනෙකුගේ බඩගින්න නිවලා. තව කෙනෙකුගේ දුක කඳුල වේදනාව පිසලා. පිස දමලා ඒ ජීවිත සතුටු කලාද. බාන මිතෙන්දි අපි දැහැමින් උපයන සපේන දේට අපි යතහාර්ථයක් එකතු කලා. අපි ගොඩගහගන්නමට පොදිබැඳගන්නවට වඩා. අපි එකතු කරගත්ත දැහැමින් ඒ ධනය. ජීවිත අසරණ ජීවිත දහස් ගණනකගේ ජීවිත සුවපත් කරලන්නට. අඩන දහස් සංඛ්‍යට මිනිසුන්ගේ ඒ හඳුල පිසලන්නට එවගේම බඩගින්න නිවන්නට එවගේම සාපි පිපාසය නිවන්නට අපි දුන්න වතුර බෝතලය අපි කෑමටික කයිතරම් වටිනවද අපි අදත් අපි සතුටු වෙනවා හෙටත් අපි සතුට වෙනවා මා සොයා සම්පාධනය කරගත්ත මේ ධනයෙන්හුයි තරම් ජීවිතමා සැපවත් කලාද අසරණ ජීවිතසුව පත් වුනාද. බාන්නම මේ ඇස් දෙකම තියෙන මිනිුසුන් දකින දැක්ම. ධනය නිසා තමා සතුටු වෙන ආකාරය. ඇයි ඒ නිරන්තරයෙන් ඔහු දකිනවා කුසලය අකුසලය. මේ කුසලය අකුසලය දැකලා. එ කුසලේ තමා අපි නිරන්තරයෙන් ඉදිරිපත් කරන්නේ. මම සම් හම්බ කරනකොට, මම එකතු කරගන්නකොට, මගේ ධනය තවතාව මම දියුණු කරගන්නකොට. අන් ජීවිත වලට ඒ ධනය හදලා බෙදලා දෙනකුට. මම කවදාකවත් හිතන්නේෙ නෑ අදැහැමින් මම ධනය සෙවිය යුතුයි. මම ඉස්සල්ලා මතක් කලා මගේ මත් පෑන් මද්‍රව්‍ය වෙළඳමින් ම ධනය සොයාන්නේ නැහැ. සතුන් වෙළඳාම් කරලාමම ධනය හොයාන්නේ නැහැ. අව්‍යායිධ විකුණලා මම ධනය හොයාන්නේ නැහැ. එවාගේ මම හොයන හැම දෙයක්ම මගේ දාඩිය මහන්සිය ශ්‍රමය ඇපවීම කැපවීම මාදත් ශිල්පය පදනම් කරගෙන. මගේ ගත සිත දෙක යොමු කරලා සොයන දේනුයි මා යැපෙන්න්නේ අපි ඇපෙන්නේ මා අමුදරුවන් පෝෂණය කරන්නේ කියන තැන, තමන්න විශාල සතුටක් එකතු කරනව පින්නතුනි. එවගේම ඒ එකතු කරගත්ත ධනයෙන් ඉතුරු කරගත්තදය. එකතු කරගන ඉතුරු කරගත්තදයෙන් අපි දන්දුන්නේ. අන් ජීවිත සැපවත් කරේ. රෝගීන් නීරෝගීන් බවට පත් කළේ අඩන ජීවිත සැපවත් කළේ සෝසුසුම් හෙලන ජීවිත සුවපත් කළේ මා එකතු කරගත්ත ඉතුරු කරගත්ත ධනයෙන් නේද කියලා අපි අනික් පැත්තර හිතනවා. එවගේ මේ ජීවිතය අනික් පැත්තර අපි දකිනවා. මා සසර ගමනක නිරත පුද්ගලයෙක්කය. මා මෙලව ඉපදුනාට මේ සසර ගමනේ නැවතුමක ඉන්න මම. ඒ සසර ගමන නැවතුම මා වඩා සධාර්මික කරගන්නට ඕනේ. ඒ සසර ගමන මම අර්ථවත් කරගන්නට ඕනේ. එසේ නම් මේ ජීවිතයට කත් තබ්බං කුසලා. මේ ජීවිතය මේ මිනිස් ජීවිතය මම ලබල තිබෙනවා. මනුස්සත්තං පටිලාබෝ දුල්ලබහෝ. මේ දුර්ලබ වෙච්ච මනුස්්‍ය භවයක් ලබාගත්ත මම. කරන්නට ඕනෙන්නේ කුමක්ද කත් තබ්බං කුසලා. එ ජීවිතය මම කුසලයට නැඹුරු කරන්නට ඕනේ. ජීවිතයක් කුසලයක් එක්ක එකතුවෙන සමගාමීව ගමන් කරන ජීවිතයක් බවට හරවා ගන්නට ඕනේ. කියන තැනට මම මගේ ජීවිතය හදනවා. පාපයෙන් මම ඉවත් වෙලා එවගේම කුසලයට නැබුරු වෙලා සිට විවිධ දිසානතියට ඇද බැඳී යන මේ සිත එකලස් කරගෙන මා පින් කරනවා. මා කුසලයට එකතු වෙනවා. කුසලය හා බැඳෙන ක්‍රියාවලියට මගේ ජීවිතය මම එකතු පාදා කර ගනු ලබනවා. කියන තැනට මේ ජීවිතයමා පින්නතුන හදාගන්නවා. කියන තැනට මම මගේ ජීවිතය ගොඩනගාගන්නවා. අන්න එතකොට මේ ජීවිතය ගැන තමන් සතුටු වෙනවා. මොකද අවසානයේදී අපි අපේ ජීවිතයේ ගැන හිතන්නට සිද්ධ වෙනවා. මේ ජීවිතය උපන්දා සිට මීයන තුරම් ම කළදේ කුමක්ද කියේ ළමට සිතන වෙලාවක් එනවා. ම ළමාකාලයේ තරුණ කාලය වෘර්ධ කාලය තින්න ම්්‍ය තරන් යාමංවෙ ජීවිතයේ තිබෙනවා යාම තුනක් පින්නතුන්නේ. ළමාකාලයේ තරුණකාලය වෘද්ධ කාලය. මේ යාම තුනෙෙන් එකකවත් අපි යහපතට මේ ජීවිතය උඩනැගන්නට යොමුවෙන්නට යොමු කරවන්නට අපි උනන්දුවක් අපි දක්වන්නට ඕනෑ අන්න එයා තමා බුදු හාමුදුර්‍ර දේශනා කරන්නේ පණ්ඩිත කියන වචනේ පන්ඩිත කියල කියන්නේ මෙලව පරලව දෙලව පිළිබඳව හැඟීමක් දැනීමක් විචාරයක් විවේචනයක් වීමන්සරයක් ඇත්තා තමයි පන්්ඩිත කියලා කිය පොතපතයේ දැනුම එකතු කරගත් පමණින් පණ්ඩිත වෙන නැහැ. නමුත් තමන්ගේ සසර ගමන පිළිබඳව දැක්මක් ඇතිව ක්‍රියා කරන්නට පොළොවන්නම් මේ පුද්ගලයා තමයි පණ්ඩිතයා හැටියට බුදු හාමුදුරු දේශනා කරන්නේ. එනිසා අපි අපේ ජීවිතවල මෙන්න මේ ඇස් දෙකක් තියෙන පුද්ගලයා, මෙලව ජීවිතය සතුටු කරගත් මෙලව ජීවිතය දිනාගත්හ. මෙලව ජීවිතයේ දිනන්නට අදාළ වෙන උපනිශ්‍රය වෙන මගකට පිළිපන්. මේ ආදර්සමක් ජීවිතය. දැහැමි ඇති පුද්ගලයා අපේ ඇසුරට අප ගත යුතුයි. එවගේ මෙලව පරලව දෙලව පිළිබඳව දැක්මක් ඇති චින්තනයක් ඇති ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ඇති මේ පුද්ගලයන්. අපි අපේ ඇසුරට අපි. ලබාගන්න ටෝනය ළඟා කරගන්නට ඕනේ. අන්න ඒක බුදු හාමුදුරුවෝ දීේශනා කළා ඇස් දෙකම ඇත්තෙක් හැටියද. එකහැක් මෙලව ඇස පරලොව. මෙලව පරලව දෙව පෙනෙන මෙ පර දෙලව පිළිබඳව දැක්මක් ඇති දැක්මක් හදන දැක්මක් කදාගනු ලැබූ මේ චරිතය අපි වාසනාවන්ත කරගන්නට නම්. මේ ඇස් දෙකක් ඇති සේවේත සේවනය කරන්නට ඕනෑ ඇයි සෙට්ටෝ පරිසපුග්ගලෝ, මේ ජීවිතය ශ්‍රේෂ්්‍ර බවට පත්කර ගන්නට අපි හැම දෙරෙක්ම උත්සා කරන්නේ. මේ ජීවිත යතහාර්ථයක් ගැබ් කරගනු ලැබුව. සැනසුමක් උදාවෙන උදාකර ගනු ලැබුව. මේ ජීවිතයටයට ප්‍රවේශ ගත වෙන්නට එමනං. ශ්‍රේෂ්්‍ර කියන වචනයට ප්‍රවේශගත වෙන්නට එකතු වෙන්නට ඔබ පැහැමදිනාම කැමැත්තක් දක්වනවා ආදරයක් දක්වනවා ආශාවක් දක්වනවා. එනිසා මේ අන්දක චක්පු සූත්‍රය. ඔබ අපැ හැමදිනාටම ප්‍රයෝජනවත් වෙනවා ඇ අන්ද මිනිසුන්ගෙන් ඉවත් වෙන්නට ඇසක් ඇතිනිසන් අයින් වෙන්නට ඇ දෙකම පෙනෙනමී මිනිසු නැත්තම් මෙලව පරලොව දකින. මෙලව පරලොව නොදකින අන්දයන් මෙලව ද පො නොදකින ඇත්තන් මෙලව පරලොව දෙලව දකින දයස් ඇත්තන් එක්ක ඇසුරක් අපි කරගන්නට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕනෑ පළවිනිද දෙනා අපි අයින් කරලා ආරකා පරිවජ්්‍යය තුන්ගනි පුද්ගලයා ඇ ඇති පෙනෙන පුද්ගලයාලව පරොව දකින පේ පුද්ගලයාගේ ඇසුරාපි ලබන්නට. අධිස්්ා කරගන්න ටඕනෑ මේ හිමිදිරි උදේසරන. දැන් ධර්ම දේශනය අපි අවසන් කරනවා. ඔබ අප එහැම දෙනාම එත් තුනුරුවන් කෙරෙහි ගරුත්වෙන් දයාවෙන් මමත්වෙන් ඇසූබන්න දෙසූබන්න ස්්‍රාවනය කළ ඔබ හැම දෙනාට තුනුර්ුවන් ගේ ආසංසනය දිවියන්ගේ රැකවරණය විශිෂයෙන් අප හිරු මාධවිාලයේ, ගරු සවභාහපතිතුමාන් ප්‍රමුඛ කාය මණඩලියටත් මේ විහාරස්ථානය විහාරධ පිස්වාමන් වහන්සේ ප්‍රමුක. ඒයි කාරකාදී හැම දෙ නාටමත් සදේවක ලෝකයාටත් මේ පින් අත්පත් වීමෙන් දේව මාස්ක සපත් කෙලවරලබන සාන්තතුන් අමා මහා නිවංස්ුවෙන් සැනසුම ල බේවා කියලා සාධ කෙල සෑම දෙනෙක්ම ප්‍රාර්ථනය කරගනිමින් අධිෂ්ඨාන පූරෝකව අද මේ දවස කටයුතු ආරම්භ කර නැහැටියට කාරුණිකව මතක් කරසිරින්වා. හැම දෙ නාටම තෙරුවන් සරණයි.